ඒ ටින් නම්බර එකක් අපි ගන්නේ සෑම කෙනෙක්ම අරු 1000ට වැඩි නම් ගන්න ගත යුතුම තිබෙනවා. හැබැයි එයා ඒ ආදායම් මට්ටම පහු කරේ නැත්තම් මට වෙන මේ රජයේ කවුරු නියෝජිත ටිකක් අපිත් කතා බහට හොඳයි කියලා තෝරා ගත්තට අපේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට සහ මේ අපේ ශ්‍රී ලාංකේය ජනතාවට මට කියන්න ඕනේ, දැන් ඕගොල්ලෝ මෙතනදී ඔළුව එක තැනකින් රිලීස් කරනවා. මම 1 lakh earn කරන්නේ නෑනේ. මේ මේ වැඩේ කරන්න එපා. අපිට වෙනස් කරන්න මොන හරි පුළුවන් කමක් තියනවා නම් ඔයාට මට ඕනාරට මේ පැනලා යන්න ප්‍රෝග්‍රෑම් එක. මොකද හරියටම නෑ ඔබතුමා. ඔබ මේ ටෙක්නිකල් කාරණා ටික දන්නේ ඔයානේ. දැන් තියෙන තත්ත්වය යටතේ අපි හැමෝම රෙජිස්ටර් වෙන්න ඕනේ. හැබැයි අපේ ආදායම ලක්ෂයට වඩා වැඩි නම් අපි ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. හැබැයි බදු උපදේශක විදිහට අපිට ඒක කල්පනාකරණය කරන්න පුළුවන්. රජය විසින් නිකුත් කරලා තියෙන අලුත්ම ගැසට් නිවේදනයට අනුව ජූලි පළවෙනිදා ඉඳලා ඔයාලගේ අපගේ සියලුම මූල්‍ය තොරතුරු, වත්කම් පිළිබඳ තොරතුරු, ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉතාම සමීපව අධීක්ෂණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඒ ගැසට් නිවේදනය මගින් හදලා තියෙනවා. ඒ ලබාගෙන තියෙන ඒ එක්ස්පීරියන්ස් එක, ඒ පළපුරුද්ද මම කල්පනා කරා මේ ලංකාවේ මේ ප්‍රශ්නේ වෙලාවේ කොහොමද ඇප්ලයි කරන්නේ. සාමාන්‍ය දින දිනිතේ බිසියා ඉන්නවනේ. ඔව්. මෙයාට මේ කාරණාගේ ෆයිල් එක තුල આવොත් එහෙම ඒකට ඇත්තටම කරගන්න අමාරුයි. ඇත්තටම කරගන්න බෑ. ලංකාවේ තියෙන බදු වල සංකීර්ණත්වයත් එක්ක මේක ඒගොල්ලන්ට තනියම කරගන්න බෑ. ඔබට ටැක්ස් එක ගෙවන්න මට්ටමක් තියෙනවද? දැන් ටැක්ස් එක ගෙවනවා නම් ගෙවිය යුතු තත්වයක ඉන්නවද? කීයක් ගෙවන්න තියෙනවද? මේ හැම දෙෙම හිතන්න එපා. ඔබ 1 lakh වලට වඩා earn කරන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ ඉවරයි නෑ අපිට නෑ. ඔබ දන්නේ නෑ කවදද 1 lakh වලට වඩා earn කරන්න වෙන්නේ. ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගි. කැමරා LG එකෙන් සුදුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට. camera.lk.com. iPhone කියලා පිළිගන්න සෙල් දරාම ඉතින් ඔන්න මේ tin tax ප්‍රශ්නත් එක්ක අපරාඩ ගොඩක් මිනිස්සු ඉන්නවට ප්‍රශ්න වලට ඉන්නවා. මෙන්න මේ අලුත් කාරණාත් එක්ක. ඉතින් මේ අපරාඩින ගොඩක් දෙනා ප්‍රධාන ප්‍රශ්න තමයි මේ දේවල් ගැන හරි දැනුමක් හරි නිගමනයකට යන විදියක් නැහැ. මොකද හේතුව මේක කරන්නේ කොහොමද, මේක වෙන්නේ කොහොමද, මේ ක්‍රියාපරිපාටිය සිද්ධ කරන ආයතන මොනවාද, මේ වගේ දැනුම කිසිදයක් නැහැ. හැබැයි දන්න එකම කාරණා තමයි ටින් ෆයිල් එක ඕපන් කරලා තිබ්බේ නැත්නම් රෙජිස්ටර් වෙලා තිබ්බේ නැත්නම් දඩයක් වදිනවා කියලා. එතකොට මේක වෙන්නේ කොහොමද, මේකට වෙන සොලියුෂන්ස් තියෙනවද, සහ අපේ රටේ මිනිස්සු හරි බිසි, කාලය කළමනාකරණය අනිවාර්යෙන්ම තියෙනවන කාලයක තමයි මේ ඉන්නේ. එතකොට කොහොමද තමන්ගේ කාලය වැඩියෙන් වැය කරන්න නැතුව මේ දේවල් ස්මාර්ට් සොලියුෂන් තියෙනවද කියලා ප්‍රශ්නෙක ඉන්නවන්න. ඒ දෙට උත්තර කරන් තමයි අද අපි ආවේ මේ සම්බන්ධ වෙන්න කතා කළ හැකි කතා කරමින් සුසු තුන්දෙනෙක් එක්ක. ඉතින් මුලින්ම ආරාධනා කරනවා මම කැනඩාවේ වා ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂියල් කම්පැනි එකක් තියෙන ඒ විතරනේ මේ සම්බන්ධ දැනුම ජාත්‍යන්තර දැනුම ලංකා දැනුම පමණක් නෙමෙයි ජාත්‍යන්තර දැනුම පවා තිබෙන නයනජිත් චන්දන මෙතසිංහ මහත්මයාව පිළිගන්නවා අපේ වැඩසටහනට. ඒ විතරක් නෙමෙයි පුද්ගලික සමාගම් කිහිපයක නිර්මාතෘවරයෙක් මෙන්ම විෂම් ව්‍යාපාර පිළිබඳ සන්නාමකරණය පිළිබඳව සහ තොරතුරු තාක්ෂණය හා ඩිජිටල් මාර්කටින් ඇතුළු දේශීය හා විදේශීය සමාගම් රසක සේවය කරන ඉතින් ඒ විතරක් නෙමෙයි මේ දිනවල රටපුරා නම් විසාකයන් බිහි කිරීමේ සහ නායකත්ව පුහුණු වැඩසටහන් ගණනාවක ඔබට දකින්න ලැබෙන අහන්න ලැබෙන චරිතයක් චතුමාල් ජයන්තර මහතාවත් අද ප්‍රෝග්‍රෑම් එකට අපි සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තවත් සුවිශේෂී වරලත් ජනකාධිකාරවරයෙක් අපිත් එකතු වෙනවා. ලංකාවේ ගිණුම් කරන නිසා බදු උපදේශ පිළිබඳ අවුරුදු 15කට වැඩි අත්දැකීම් රාශියක් තිබෙන ඒ විතරක් නෙමෙයි ප්‍රකට ආයතන රසක මූල්‍ය උපදේශ සේවාවන් ලබා දෙන ධනුෂ්ක බාලසූරිය මහත්මාවත් අපි ආදරයෙන් පිළිගන්නවට සරණට. දැන් මේ ටින් හා ටැක්ස් කියන එක හැම වෙලේම අරට අහන්න වචනයක් නෙයි තරම් පුරුදු වෙලා. මොකද එහිඳ බඳ කර මේ ටින් එක 17 එක ගන්න පත්තල එක කාරණාවක් තමයි මිනිස්සු මේක නොදනුවත්කම. දන්නේ නැමේ මොකද්ද අලුත් වචනයක් ගේනවා. අපේ රටේ ප්‍රශ්න මතක කරන අලුත් වචන ගේනවනේ. ඒ වගේ කාරණාවක්ද කියලා. හැබැයි කොහොම වුණත් මිනිස්සු බයෙන් ඉන්නේ. මොකද්ද මේ ටින් ටැක්ස් කතන්දරේ? ඇත්තට මුලින්ම කියන්න ඕන මේ ටින් කියන්නේ මේ ඔයා කියන 17 එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඇත්තටම ටින් කියන්නේ ටැක්ස් ඩෙන්ටිෆිකේෂන් නම්බර්. ඒ කියන්නේ අපි කියන බදු අඳුනා ගැනීමේ අංකය. ඒක සෑම පුරවැසියෙක් අවුරුදු 18 වැඩි කෙනෙක් අනිවාර්යෙන් තියෙන්න ඕනද? අනිවාර්යෙන් තියෙන්න ඕන. තවපඩ වැඩි වශයෙන් කියමු මේ. ඔව් මේ ටින් ඕක තමයි. දැන් ඒ ටින් නම්බර් එකක් අපි ගන්නේ සෑම කෙනෙක්ම අවුරුදු 18 වැඩි නම් ගන්න ගත යුතුම තිබෙනවා. හැබැයි එයා ඒ ආදායම් මට්ටම පහු කරේ නැත්නම් එයාට ඒ ටැක්ස් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක විශේෂම කියනවා. එතකොට දැන් මේක ටින් මේ ප්‍රශ්නෙට මේ ටැක්ස් කියන එකට බය වෙන්න එපා කියලා කියන්නේ මම. බය වෙන්නේ නැතු කොහොමද?
එයා ලක්ෂයක් ගත්තොත් 18000ක් නැති වෙනවා. මට වෙන මේ රජයේ කවුරු නියෝජිත ටිකක් අපිත් කතා බහට ඇවිල්ලා තියෙන්නේ. හොඳයි කියලා තෝරා ගත්තට. නෑ, ඒක එහෙම නෙමෙයි. ඒක තමයි මෙතන අපි ඇත්තටම පහදලා දෙන්න හදන්නේ. දැන් මේ බදු ක්‍රමය රටට ආවට පස්සේ මේක අපිට වෙන ක්‍රමයක් නෑ, මේකෙන් ගැලවෙන්න විදිහක් නෑ. මේකට අරගල කරලා කෑ ගහලා පැනලා කරලා ඒක කරන්න බෑ. මොකද ලෝකෙ හැම රජයක්ම හැම රටක්ම මේ ලංකාවට විතරක් අලුත් දෙයක් නෑ නෑ නෑ. රටක් පවතින තියෙන්න ඕනේ. රටක් පවතින හොඳ බදු ක්‍රමයක් තිබිය යුතුමයි. දැන් අපිට තිබුණ ප්‍රශ්නේ ලංකාව රටක් වශයෙන් අපිට ඒ වගේ බදු ක්‍රමයක් තිබුණේ නෑ. ඒක මේ වෙලාවේ අපේ ප්‍රශ්නයක් නැද්ද? ඔව්, ඒක ඔයාගේ ඒ පොයින්ට් එක හරි. ඇත්තටම මේ වෙලාවේ අපේක තමයි මේක ප්‍රශ්නේ කියලා තියෙන්නේ. ඒ නිසාම තමයි අපි කල්පනා කරා මේගොල්ලන්ට විසඳුමක් දෙන්න මේකට. පළවෙනිම දේ මේ බදු වලට බය වෙන්න අවශ්‍ය නැහැ. මේවට ක්‍රම සහ විදි නීතිය අනු රාමුව තුළ ක්‍රම සහ විදි තියෙනවා. ඒක බරක් නොවි ඒක රජයට එහෙම නැත්නම් ඒ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඒ අයට ඒක දීලා ඕගොල්ලන්ට බරක් නොවෙන්න ඕනම දෙයක ඒක තියෙනවා. ඉතින් අපිත් ඇවිල්ලා ඉන්නේ ජනතාව වෙනුවෙන් හිටගෙන ඒ දේ ජනතාවට කියලා දෙන්න. හරි. දැන් මේ කාරණාත් එක්ක තරුණ ව්‍යවසායකයෙක්. දැන් මේ සාමාන්‍යයෙන් දැන් ඊළඟ ප්‍රශ්නට ගින්නේ අපිට. මොකද මේක බරපැන වැඩියම යොදවන්න ඕනේ අපි. මොකද ගොඩක් දෙනා දන්නේ නැහැ. ඔබ ව්‍යවසායකයෙක් මොකද හිතන්නේ මේ අලුත් බදු ප්‍රතිපත්ති? ඔව්, අනිවාර්යයෙන්ම කොනර මේක ඇත්තටම ඔබ කියනවා වගේ අර ව්‍යවසායකත්වයේ තුල ඉන්නකොට තරුණ ව්‍යවසායකයෙකු විදිහට වගේම ලංකාවේ මේ මෙතන ඉන්නවා තරුණ ව්‍යවසායකයන්ට වඩා මේ අපේ ඇඩල්ට්ස්ලා, ඒ කියන්නේ අපේ දෙමාපියෝ, ඒගොල්ලෝ අපිටත් වඩා කන්ෆියුස්. හරි, අපි චුට්ටක් මේක ස්ටඩි කරනවා. අපි චුට්ටක් මේක ස්ටඩි කරලා තමයි තරුණ පොඩි තොලේ ධර්ම මේක කරලා පොඩ්ඩක් ගන්නවා. හරිද? අපිට කොහෙන් හරි නිවුස් ටිකක් හරි අපිට එනවා. හරිද? එතකොට දැන් අර අර අයට ඒගොල්ලෝ මාරම කන්ෆියුස්. එතකොට මේක ඇත්තටම මම මේකට පොඩි පර්සනල් අප්‍රෝච් එකක් ගන්නවා නම් මේක ලංකාවේ මේ අනවුස්මන්ට් එක දැක්ක ගමන් මම මේක ගැන මමත් ස්ටඩි කරා. ඊට පස්සේ මේක ස්ටඩි කරගෙන යනකොට තමයි මට මේ ඩිරෙක්ට් ඉන්විටේෂන් එකත් ආවේ මේ හැදෙන මේ වෙනස් විදිහේ වැඩේට. එතනදී මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මට මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ දැන් මමත් 1 ලක්ට වඩා earn කරනවා නම් එතන මමත් tax ගෙවන්න ඕනේ. ඕක ගැන කොනාර මට account එකට සල්ලි නේ රුපියල් 10000 කඩුවෙන් එයිද? ඔව්. එතකොට ඊට වඩා ප්‍රශ්නේ කොනාර මේක ස්ටඩි කරගෙන යනකොට අපිට තේරෙනවා මේක මේ tin එකෙන් පටන් ගත්තට මේකේ මාර ලොකු කතාවක් තියෙනවා. එතකොට මේ මගේ හිතවත් මේ මිස්ටර් ධනුෂ්ක මෙතුමා ගැන මෙතුමා කියයි මෙතුමා එතුමාගේ අවස්ථාවේදී පැහැදිලි කරයි මේ ලංකාවේ තියෙන තත්ත්වගෙන මම එතුමාගෙන් මේ දේවල් ගැන අහනකොට මටම හිතුණා මේකට මේක මේ වෙන කවුරුත් නොකරත් මේ මටම මේකට සොලියුෂන් එකක් ඕනේ. මොකද කොහොම අරවා පිළිගන්නවද? ටැක්ස් රිටර්න් සබ්මිෂන් එකක් තියෙනවා. ටැක්ස් රිටර්න් සබ්මිෂන් එකේදීත් අපිට ඉදිරියේදී estimated tax return submission එනවා. ඒ කියන්නේ tax එක pay කරනවා විතරක් නෙමෙයි. ඒකට අදාළව අපි estimate කරලා ගෙවන්න ඕනේ. ඒක වැඩිපුර ගෙවලා නම් tax refunding කියලා. ඒ කියන්නේ මේ tax ගැන මෙලෝ දැනුමක් නැති මිනිතුන්ට මේක දැන් rocket science එකක්. Rocket science වෙනවා. ඊට පස්සේ Mr. Nayanajith, Mr. Danushka සහ අපේ Bahrain director Mr. Indika අපි එකතු වෙලා ඩිස්කෂන් එකකට ආවා. අපි හැමෝම අපිට මොකක් හරි ලංකාවේ වෙනසක් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. හරි, ඉතින් ඒ විශ්වාසෙත් එක්ක අපි හිතුවා අපි මේකට සොලියුෂන් එකක් ගේනවා. ඉතින් ඔන්න ඔතනදී අපේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට සහ මේ අපේ ශ්‍රී ලාංකේය ජනතාවට මට කියන්න ඕනේ, දැන් ඕගොල්ලෝ මෙතනදී ඔළුව එක තැනකින් රිලීස් කරනවා, මම 1 ලක් earn කරන්නේ නැහෙනි, මේ වැඩේ කරන්න එපා. සයිකොලොජිකලි ගත්තොත් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වලට ගිහිල්ලා අන්තිමට ඔයාට ජීවිතේට සක්සස් වෙන්න වෙන්නේ නැහැ. මොකද ඔයා කැමති නැහැ. තවදික කාලෙකින් ප්‍රශ්න කරලා ලොකුලා ඔයාගේ මනසින් ප්‍රතික්ෂේප කරන්න ගන්නවා. මට 1 ලක් ආවොත් ටැක්ස් ගෙවන්න වෙනවා. මට එපා 1 ලක්. හරිද? මෙතනට යන්න එපා. ඔයා දැන් මම දන්නේ නැහැ අපිට මෙතනදී මේක ගිනාපු ගවර්න්මන්ට් එක කවුද, මේක පොලිටිකලි මේකේ සයිඩ් එක අපිට දැන් වැඩ නැහැ. මොකද අපිට ඇඩැප්ට් වෙන්න වෙනවානේ. අපිට වෙනස් කරන්න මොන හරි පුළුවන්කමක් තියනවා නම් ඔයාට මට ඕනාරට ඒකට අපිට යම් කිසි දවසක් ලැබෙයි. මොන හරි තියනවා නම් ඉලෙක්ෂන්ස් හරි ඒක අපිට අදාළ නැහැ. අපි දන්න දේ දැන් මේ තුල යාගේ තුමයි. දැන් end of the day අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෙට ඕනාරට මට මේ ව්‍යවසායකයන්ට මේක බලාගෙන ඉන්න ඔබට සිද්ධ වෙනවා මේකට ෆේස් කරන්න.
හරි මේකට ෆේස් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේකට ඇඩැප්ට් වෙන්න වෙනවා. ඒක මේක ගැන පොඩ්ඩක් ස්ටඩි කරන්න වෙනවා. මේක ස්ටඩි කරලා මේකට අනුකූල සරල ක්‍රමවේදයක් අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හදාගන්න වෙනවා. එහෙම නොකරොතින් මේකේ ඔය කියන දඩ කන්න වෙයි, ඔය කියන අපහසුතාවයට අපිටපත් වෙන්න වෙයි. මන් දන්නේ එතනින් හට ගවර්න්මන්ට් එකේ රියැක්ෂන්ස් කොහොම වෙයිද. ඉතින් ඒ නිසා මම කියන්නේ අපි මේ රටේ ජීවත් වුණාට ඕනම රටක ජීවත් වෙන්න පුළුවන් විදිහට අපේ ලෙවල් එක හදාගන්න බලාගෙන මේකට ඇඩොප්ට් වෙන එක තමයි මම හිතන්නේ මගේ අදහස විදිහට මේ වෙලාව අපිට නෝ ඔප්ෂන්. දැන් මේ සිස්ටම් වෙන තුමේ ටින්නක් අරින් නැතුව මේක පැනලා යන්න ප්‍රෝග්‍රෑම් එක මොකද හරියටම නැ ඔබතුමා. ඔබ මේ ටෙක්නිකල් කාරණා ටික දන්නේ ඔයානේ. නැද්ද ක්‍රමයක් මේ රටේ ජනතාවට ලොකු මේ උදව්වක් ඒක මං හිතන්නේ. කොහොනාර මේ දැන් තියෙන තත්ත්වයටදී අපි හැමෝම රෙජිස්ටර් වෙන්න ඕනේ. හැබැයි අපේ ආදායම ලක්ෂයට වඩා වැඩි නම් අපි ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. හැබැයි බදු උපදේශකෝ විදිහට අපිට ඒක කල්පනාකරණය කරන්න පුළුවන්. ඒකට ක්‍රම තියෙනවා. ඒක නීතිය අනුව අපි කරන්නේ. ලක්ෂයට වඩා වෙන ආදායමට ඔබ බදු වගකීමක් ඔබට තියෙනවා. ඔබ ලොකියා කියන්නේ මේ ගැන දැනගෙන ගියොත් කතරගම, හොඳ නැ ගියොත් අතරමඟ. අනිවාර්යයෙන්ම කොහොනාර. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ රජය විසින් නිකුත් කරලා තියෙන අලුත්ම ගැසට් නිවේදනයට අනුව ජූලි පළවෙනිදා ඉඳලා ඔයාලගේ අපගේ සියලුම මූල්‍ය තොරතුරු, වත්කම් පිළිබඳ තොරතුරු, ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉතාම සමීපව අධීක්ෂණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඒ ගැසට් නිවේදනය මගින් හදලා තියෙනවා. ඒ කියන්නේ ජූලි පළවෙනිදා ඉඳන් ඔයාලගේ අපගේ සියලුම බැංකු ගනුදෙනු සහ බැංකු වලින් ලබා ගන්නා ණය ගනුදෙනු ආදායම් බදු දෙපාර්තමේන්තුවට පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේ විස්තර ටික. ඒ අනුව බැංකු සහ මහ බැංකුවේ අනුමත අනිකුත් සියලුම මූල්‍ය ආයතන මේ තොරතුරු ටික ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලබා දෙන්න වෙනවා. ඒ කියන්නේ ජූලි පළවෙනිදා ඉඳලා වලගේ මූල්‍ය තොරතුරු සහ ණය තොරතුරු බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට වාර්තා කරන්න සිද්ධ වෙනවා. බැංකු තොරතුරු විතරක් නෙමෙයි ජූලි පළවෙනිදා ඉඳලා ඔයා මෝටර් රථයක් ගත්තොත් ඒ පිළිබඳ තොරතුරු, ඉඩමක් මිලදී ගත්තොත්, ඉඩමක් පැවරුවොත් ඒ පිළිබඳ තොරතුරු, සමාගම් කොටසක් මිලදී ගත්තොත් ඒ සම්බන්ධ තොරතුරු, ඔබ පුද්ගලික සමාගමක් ආරම්භ කරොත් ඒ පිළිබඳ සියලු තොරතුරු, රජය සමග ගිවිසුමකට ඇතුළත් වුණොත් ඒ පිළිබඳ තොරතුරු, මේ සියලු තොරතුරු ජූලි පළවෙනිදා ඉඳලා මෙම ආයතන විසින් නිරන්තරයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු වෙනවා. ඒ කියන්නේ කොහොනාර මේ ජූලි පළවෙනිදා පස්සේ අපි දිහා අපේ මූල්‍ය ගණතුළු දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඉතින් මේ හැම දෙයක් පිළිබඳව හොඳ අවබෝධයකින් තමයි ජනතාවට ඉස්සරහට කටයුතු කරන්න වෙන්නේ. එහෙම නැති වුණොත් ඔබ කිව්වාගේ අතරමඟ නවතින්න වෙනවා. අතරමඟ නවතින්න ඕනේ. ඔබ ලෝකයේත් එක්ක වැඩ කරන කෙනෙක්, ලෝකය දන්න කෙනෙක්. ඔව්. මොකද්ද මේ වෙලාවේ මේ කළ යුත්තේ මේ ජනතාව? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක් වුණා. ඇත්තටම කියනවා නම් දැන් කැනඩා වගේ රටක් තමයි ලෝකේ අපි පිළිගන්නවා හොඳම බදු ඇඩ්මිනිස්ට්‍රේටිව් එහෙම නැත්නම් කළමනා කරන ක්‍රමයක් තියෙන රටක් වශයෙන් කැනඩාව පිළිගන්නවා. මම කැනඩාවේ අවුරුදු 10කට වැඩිය බදු උපදේශකවරයෙක් වශයෙන් වැඩ කරනවා දැනටත්. ඉතින් ඒ නිසා ඒ ලැබිච්ච ඒ ලබාගෙන තියෙන ඒ එක්ස්පීරියන්ස් එක, ඒ පළපුරුද්ද මම කල්පනා කරා මේ ලංකාවේ මේ ප්‍රශ්න වෙලාවේ කොහොමද ඇප්ලයි කරන්නේ. ඉතින් නමුත් ඉදිරියට යද්දී ඒ දැන් කැනඩාව, ඒ ඕස්ට්‍රේලියාව පොඩක් කතාවට වයින්නවා දැන්. ඔව්. සාමාන්‍ය දින දිනිතේ බිසියා ඉන්නවනේ. ඔව්. මෙයාට මේ කාරණාගේ ෆයිල් එක තුල આવොත් එහෙම ඒකට ඇත්තටම කරගන්න අමාරුයි. ඇත්තටම කරගන්න බෑ. ලංකාවේ තියෙන බදු වල සංකීර්ණත්වයත් එක්ක මේක ඒගොල්ලන්ට තනියම කරගන්න බෑ. يعني සාමාන්‍ය මාස වෙනම දවස් 4-5ක් යන්න එන්න නැති කරගන්න වෙනවා මේවට. මේවට. නමුත් ඒ ඔය කියපු කරුණු කාරණා සේරම අපි කැටි කරලා තමයි අපි හිතුවේ සහ අපි තීරණය කරේ මේ හොඳ විසඳුමක් අපි ගේන්න ඕන කියලා. ඒක තමයි අපි විසඳුම අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක තමයි අපේ දනුෂ්ක මහත්තයා කිව්වා වගේම මේකට මේ නිත්‍යානුකූල රාමුව ඇතුලේ අපිට මේක කළමනාකරණය කරන්න පුළුවන්. සහ ඒක ඔයාට බරක් නොවි මේකට අපිට මුහුණ දෙන්න පුළුවන්. එකම දේ අපි කියන්නේ මානසිකව වැටෙන්න හොඳ නැහැ. දැන් අපි
චතුමාල් කිව්වා වගේ අර රුපියල් ලක්ෂය තමයි සීමාව. මට ඉදිරින් එහා මම මම මේක earn කරන්නේ නැහැ, මම උපයන්නේ නැහැ. මොකද බද්දට අහු වෙනවා. කවදාකවත් බය වෙන්නේ නැහැ. දැන් ඔබ කතා බලන්න කතා පටන් ගන්නකොට මේ ජනතාව වෙනුවෙන් කරන්නා වූ සේවයක් වැඩසටහනක් කියලා කිව්වා. අනිවාර්යයෙන්. ඒ වෙනුවෙන් මොකරි සැලැස්මක් තියෙනවද මේ වෙනුවෙන්? අපි ළඟ ලොකු සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම අපි පියවරෙන් පියවර ඉදිරියට දානවා. දැන් මේ තමයි අපේ පළවෙනි පියවර. ඇත්තටම මේක මේ එක දවසින් අපිට කතා කරන්න ගියොත් එහෙම දවස් 3ක් විතර මේක එක දිගට කතා කරන්න වෙයි මේගොල්ලන්ට මේක කියලා දෙන්න විදියට. අවශ්‍ය කෙනෙක් හිටියොත් අතන ඔබේ පෞද්ගලිකයි ලබා ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම පුළුවන්. අපි ඒක ලබා දෙනවා. අපි ඒගොල්ලෝ වෙනුවෙන් අපි ගොඩක් කියන්නේ නොමිලේ සමහර සේවා වනමි ලබා දෙනවා. දැන් අපි චතුමාල් මාත්‍යක කියයි ඒ මොනවාද අපි නොමිලේ ලබා දෙන සේවාවන් කියලා. ඉතින් ඒ අපිත් එක්ක එකතු වෙලා ඒ මේ කටයුත්ත ඇත්තටම සාර්ථකව මේ අභියෝගයට අපේ ලංකාවේ ජනතාවට මුහුණ දෙන්න අපි ඒගොල්ලන්ට ශක්තියක් වෙනවා කියන එක රටක විදිහට බොහොම ස්තුතියි. ඒ කාරණාවටම දැන් ඔබතුමා දැන් මේ කාරණාව ටෙක්නිකල් සහ එතනින් එහාට කතා බහ කිරීමේ හැකියාවක් තියෙන ඔබ ගැන දන්නවා. මොකද ඔබතුමා ඉදිරියේ සැලැස්ම මොනවාද මේ වෙනුවෙන් සොලූෂන් ටිකක් තියෙන රටේ මිනිස්සුන්ට? ඔබතුමා ටැක්ස් කියවන පුද්ගලයෙක් නම් ඔබතුමාට සිද්ධ වෙනවා ලබන අවුරුද්දේ ටැක්ස් එක එස්ටිමේට් කරලා මේ අවුරුද්ද මුල එස්ටිමේටඩ් ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරන්න. ඊට පස්සේ ඔබතුමාගේ ටැක්ස් එක ක්වාඩ්ලි කැල්කියුලේට් කරලා ක්වාඩ්ලි පේමන්ට් එකක් කරන්න තියෙනවා. ඊට පස්සේ අවුරුද්දක් ගිහිල්ලා ආයේ අවසානයේ ෆයිනල් ටැක්ස් එක හදලා ඒකට අදාළ ෆයිනල් පේමන්ට් එක කරන්න වෙනවා. ඊටත් අමතරව නොවැම්බර් 30 වෙනකොට ඔයාගේ ෆයිනල් රිටර්න් එක සබ්මිට් කරන්න තියෙනවා. ඕක ලොකු ප්‍රොසෙස් එකක්. ඒක තනියෙන් කනෙක්ට් කරගන්න බැරි තරම් මම මේ සල්ලි හම්බ කරගෙන පැත්තට තියලා මේ ටැක්ස් වලට වෙන් කරගන්න වෙන කාලේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. එතකොට ඇත්තටම මේ වගේ දේවල් රජෙන් කරනකොට මේ ඇයි මේවා එකපාරම මේවා දාන්න මිනිස්සු මේවා ක්‍රම වේද හදන්නේ? ආයතනික වශයෙන් මේ දේවල් නැද්ද ලෝකේ? ආයතනික වශයෙන් කියන්නේ මේ බද්දු ප්‍රශ්න වලට සහය දෙන්න. ඔව් දෙනවා දෙනවා. දැන් මම කැනඩාවේ කරන්නේ ඒ වගේම කටයුත්ත තමයි. දැන් ඒ කන්සෙප්ට් එක ඊටත් වැඩිය හොඳට කරන්න අපි මේ රටේ ලංකාවේ අපි අලුත් සැලැස්මක් හැදුවා. ඒ සැලැස්මේ නම ඇවිල්ලා ෆින්ලික්ස්. ෆින්ලික්ස් කියන්නේ නිකම්ම නිකම් කම්පැනියක් හෝ ආයතනයක් හෝ නමක් නෙමෙයි. ඒක ඇවිල්ලා විසඳුමක් සිස්ටම් එකක් එක්ක වෙන මෙතඩොලොජි එකක් එක්ක වෙන විසඳුමක්. ඒක උත්තරයකට ප්‍රශ්නයකට උත්තරයක් සැබෑ උත්තරයක්. ඒක තමයි අපේ රටේ ගොඩක් මේ අපේ ලංකාවට විසඳුම් දෙන්න ආපු කට්ටිය තමයි වැඩිම විසඳුම දීලා ගියේ. ඔව් ඇත්තටම විනාඩියක් දෙන්න මම ඒකට විශේෂ දෙයක් කියන්න තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ලෝකේ රටවල් උදාහරණයක් ගත්තාම ජපානය වගේ රටක හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ දැම්මට පස්සේ තමයි ජපානේ නැගිලා හිටියේ ලෝකේ විශාලම රටක් වශයෙන්. ජර්මනිය ඒ වගේ රටක්. සිංගප්පූරුව ඒගොල්ලන්ට යනිනව නැතිතු රටක්. ඒගොල්ලෝ ඒ දුෂ්කරතනින් ඔය සෞදි අරාබිය ඔය සෞදි ඒ කියන්නේ මිඩ්ල් ඊස්ට් කන්ට්‍රීස් ගත්තාම ඒ වගේ හිටපු තැන්වල හිටපු අය. ඒගොල්ලන්ට අර ලොකු චැලෙන්ජ් එකක් ආපුවාම ඒ චැලෙන්ජ් එකට ෆේස් කරන්න ගිහිල්ලා තමයි ඒගොල්ලෝ දිනුනේ. දැන් අපි මම කියනවා මේ අවස්ථාවක් කරගන්න මේක චැලෙන්ජ් එකක්. එහෙම නැත්නම් ලොකු අපිට අභියෝගයක්. අපි ජාතියක් වශයෙන් ලංකාව අභියෝග වලට බය නැති ජාතියක්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අභියෝගයත් රටේ දියුණුවත් එක්කම මේ එකම ජම්ප් එකක් එක්කම උඩට ගන්න පුළුවන් කියලා. අපි ඉන්නේ එන්නේ එතන. ඒගොල්ලන්ව එතෙන්ට ගන්න යුතුම කාලේ ඒගොල්ලන්ව එතෙන්ට ගන්න අවශ්‍ය කරන හැම සහයෝගයක්ම දෙන්න තමයි මේ ෆින්ලික්ස් කියන සංකල්පයත් එක්ක හදපු මේ මේ විසඳුම එහෙම නැත්නම් සොලූෂන් එක අපි ඉදිරිපත් කරා. මතන එක නම් වැඩි වශයෙන් කතා කරන්න මේකම ඇර දිනවා. ඉතින් අවසාන වශයෙන් රටේ හැමෝටම කතා කරමු මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ? එකෙන් තියෙන වාසිය මොකද්ද? කොහොමද ඔබ කණ්ඩායම සහ එකතු වෙන්නේ කියලා? ඇත්තටම මෙතනදී අපේ මිස්ටර් නයනජිත් පැහැදිලි කරා වගේ මම දකින ප්‍රධාන දේ අපේ ශ්‍රී ලංකාවේ අපි අපේට මොන හරි දැන් අපි මිනිස්සු විදිහට අපිට යම්කිසි මට්ටමක නොහැකියාවන් වැඩිපුර තියෙනවා නම් බැරියාව වැඩිපුර තියෙනවා නම් හේතුව පළවෙනිම දේ කොහොන අර ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් එක නැතිකම. ඒ කියන්නේ මිනිස්සු බහුතරයකින් අපි ඇහුවොත් හැමෝගෙම කටේ තියෙන්නේ 75,000ක් හම්බ කරා වෙච්ච දෙයක් නෑ. හරිද? 1,02,000ක් හම්බ කරා වෙච්ච දෙයක් නෑ. දැන් ඒගොල්ලෝ දන්නේ නෑ මේ ඉන්කම් එක එක්ස්පෙන්ස් එක මැනේජ් කරන්න ඇප්ලිකේෂන්ස් යූස් කරන්න පුළුවන් කියලාවත්. ඇට්ලිස්ට් ඒ කියන්නේ ලංකාවේ ඉන්නේ මේ
ෆේස්බුක් බ්ලොග් කරන්න පුළුවන් කියලා දන්න එකනේ දැන් දැන් අතන මම පර්සනලි මගේ සෝෂල් මීඩියා account unblock වෙන්නේ මන්ඩේ මගේ හොලිඩේ විතරයි මොකද මම එක app එකක් use කරලා මගේ time එක save කරගන්නවා එතකොට මේක අර මිස්ටර් නැනිජිත් කිව්වා වගේ ඔබ කිව්වා වගේ මේක අවස්ථාවක් කරගන්න ඕන දැන් ශ්‍රී ලාංකිකයෝ focus කරන්න ඕන තමන්ගේ financial management එකට දැන්වත් wealth management කියන එක අපි මේ ඉගෙන ගන්න ඕනේ අපි කීයක් හම්බ කරනවද කීයක් වියදම් කරනවද මොනවටද අපි වියදම් කරන්නේ දැන් වැඩේ මුලයක විතරයි මැද දන්නේ මේකෙත් බයි රටේ මිනිස්සු බලේ කොහෙද සල්ලි ගත්තා ගත්තා වගේ හරිද එතකොට ඒ නිසා මේ ෆිනලික්ස් අපිට ඕනේ ඕනේ නම්බර් 1 වෙල්ත් මැනේජ්මන්ට් සිස්ටම් එකක් දෙන්න ඒ කියන්නේ තමන් කීයක් ආදායම ගත්තද තමන් කීයක් වියදම් වුණාද ඒ වියදම් වෙන එක ටග් ගාලා ඇඩ් කරගෙන මට අවසානේ මාසේ අන්තිමට මේකත් මේ අර අයිදුම් පත්ලියලා කරන්න ඕන කාරණාවක් නෑ. එහෙම දැන් අද කාලේ අපේ සාමාන්‍යයෙන් වැඩි හිටියොත් Facebook use කරලා comment එකක් දාගන්න දන්නවා. YouTube එකට ගිහලා video එකක් බලාගන්න දා. ඇඟිලි තුඩේ දුර තියෙන්නේ. දැන් මේ මේ ප්‍රශ්නේදීත් අපිට ඕනේ උනේ අවුරුදු මාස දෙකක් විතර tax file වලට යන්නනවා. ඊට පස්සේ මෙතන මාස දෙකක් වැඩි ඉවරයි. ඉතින් ඔන්න ওই නිසා Finlix අපි මේ වෙලාවේ මෙන්න මේ services ටික පිළිවෙලින් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පළවෙනි එක අපි Finlix membership එකක් introduce කරනවා. මේ membership එක ගන්න ඕනම කෙනෙක්ට පුළුවන්. අපේ free services ගොඩාක් තියෙනවා. අපි මේකත් එක්ක අපේ Finlix info hub එක පවා release කරනවා. ඒකෙදී අපි මේ ඔක්කොම තනියෙන් කරගන්න විදිය නොමිලේ සමාජ සේවාවක් විදිහට අපි අපේ team එක එකතු වෙලා රටට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා ඔබතුමාගේ ප්‍රේක්ෂකයින්ට කියන්න හෙට සිට මේ Finlix YouTube channel එක subscribe කරන්න අපේ web අඩවිය අපේ WhatsApp numbers මේ හරහා අපි සෑහෙන ලොකු සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා මේකේ මම කියන්න ගියා වගේ Finlix හරහා අපි මුලින්ම ඔබට මේ membership එක ගන්න ඔබට teen registration එක ඊට අමතරව මේකේ teen tracking service එකක් අපි දෙනවා මොකද ඔබ කාර්යබහුල කෙනෙක් අපි දන්නවා ඔබගේ වෙලාවේ වටිනාකම ඔබට බලන්න පුළුවන් Finlix teen tracking service එක හරහා ඔබට ඔබ ටින් එක සබ්මිට් කරලාද තියෙන්නේ මේක IR ඩිපාර්ට්මන්ට් එකට අපි සෙන්ඩ් කරලාද තියෙන්නේ මේක ඒකේ එහෙම් පෙන්ඩින්ග්ද තියෙන්නේ මේක රිවියු වෙන ගමන්ද තියෙන්නේ ඒ විතරක් නෙමෙයි මෙතනින් පසුවත් මේ ටින් එක ලබා ගැනීමෙන් පස්සේ ඔබට ඉදිරියේදී එන ලොකුම ප්‍රශ්න ටින් එක ගත්තට පස්සේ තියෙන 1 ලක් වලට වඩා වැඩි වුණාම ඔබට ටැක්ස් එක ගෙවන්න මට්ටමක් තියෙනවද දැන් ටැක්ස් එක ගෙවනවා නම් ගෙවිය යුතු තත්වයක ඉන්නවද කීයක් ගෙවන්න තියෙනවද මේ හැම දෙෙම අපි අර පෞලේ වෛද්‍යවරයාසේ ඔබට දැන් සිද්ධ වෙනවා මේ ලංකාවේ තියෙන ටැක්ස් ප්‍රශ්නෙත් එක්ක ඔබේ පෞලේ ෆයිනෑන්ෂියල් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් තියාගන්න එහෙම නැත්නම් වෙන ප්‍රශ්න තමයි ඔබට මේක තව පසු කාලයකින් තේරෙයි ඔබට සිද්ධ වෙනවා ඔබගේ ආදායම chartered accountant කෙනෙක් එහෙම නැත්නම් එවැනි ආයතනයකට ගිහිල්ලා ට්‍රයිෂෝ එකක හරි vehicle එකක ගිහිල්ලා ඒ transport cost එක දරාගෙන ඒවැය පොලිමේ වරපතලකම් වැඩි වෙනවා ඔව් ඒවැය පොලිමේ ඉඳලා ඒවා දීලා tax calculation එකට වෙනම ගාණක් ගෙවලා ඊට පස්සේ තමන්ගේ tax file එක IRD department එකට submit කිරීම සඳහා තව මුදලක් ගෙවලා සැලකිය යුතු ගාණක් තමන්ගේ ඉන්ෂුරන්ස් එකට සේ පියදම් කරන්න ලෑස්ති වෙන්න වෙනවා. අර රෝගෙට මුලින් මෙහෙත ගත්තේ නැත්නම් වෛද්‍යවරයෙක් වෙන තත්ත්වයටපත් වෙනවනේ. ඒ තරම් බිසි වෙනවා. ඉතින් ඔන්න ඔය නිසා තමයි අපිට මේක සරල විසඳුම. මොකද මම පර්සනලි කැමති නැහැ මේ වගේ දෙයකට මගේ කාලය ගන්න. දැන් මේ කාරණාව ඉදන් අපි මෙතන මේ කතා බහක් යන්නේ. දැන් මේ අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරත් කළා මගේ කතාව එකතුනේ එකයි. මෙතින් පස්සේ හැමෝටම තියෙනවා. ඔව්. අපි නෑ කියන්න බෑනේ. මොකද දුර්ගතනංකයක් හරි කුමක් හෝ තියෙනවද එකතු කරගෙන මේ හැකියාව අනිවාර්යයෙන්. ඒ කියන්නේ කවුරුත් අනිතනින් කතා කරත් ඒ අවස්ථාව ලබා දෙනව නේද? අනිවාර්යයෙන්ම. මෙතන WhatsApp numbers කීපයක් අපි රිලීස් කරලා තියෙනවා මේ වෙනකොට. මේ numbers කීපයට ඔබ message එකක් දාන්න. එතකොට අපි පුළුවන් තරම් අපේ නියෝජිතයෝ ඔබට සහය දක්වනවා සියලු තොරතුරු ඔබට ලබා දෙනවා. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ මේකෙදි ඔබට අනාගතේ දැන් මේක දැන් හිතන්න එපා ඔබ 1 ලක් වලට වඩා earn කරන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ ඉවරයි නෑ අපිට නෑ ඔබ දන්නේ නෑ කවදද 1 ලක් වලට වඩා earn කරන්න වෙන්නේ එහෙම හිතාගෙන හිටියොත් ඒක restriction එකකුත් වෙනවා ඒ නිසා ඔබට සිද්ධ වෙන්නේ මං එහෙම තත්වයකට ආවොත් 1 ලක් වලට වඩා මං earn කරලා එවැනි තත්වයකට ආවත් මට ප්‍රශ්නයක් නෑ මොකද මං Finlix membership එකක් තියෙන member කෙනෙක් මට තව දුරටත් මේ financial headache එක ඕනේ නෑ එයාලා මගේ හැමදේම සම්පූර්ණ කළමනාකරණය කරලා දෙනවා ඔන්න ඔය විශ්වාසය හදන්න අපි අනාගතේ මේ හැමදේම වෙන්නේ මුදල් එක්කනේ අනිවාර්යයෙන්ම එතකොට පාරිභෝගිකයොත් එක්ක තියෙන විශ්වාසය ගැන පොඩ්ඩක් කතා කරමු මොලි යබන් ජාතනයක්ද අනිවාර්යයෙන් අපි පුද්ගලික සමාගම් private limited company එකක් registered
මොකද මේ වැඩ කරන්නේ ජනතාවගේ සල්ලිත් අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ඒ වගේම අපි මුදල් ගැන කතා කරද්දී ඇත්තටම මේ අපි ගොඩාක් සර්විසස් ෆ්‍රී ඔෆ් චාර්ජ් දෙන්නේ සමහර සර්විසස් වලට අපිට මුදලක් ගන්නව නම් ඒක සේවා ගාස්තුවක් පමණයි මොකද අපි සාමාන්‍යයෙන් accounting company එක මෙතුමා දන්නවා සාමාන්‍යයෙන් ඉදිරියේදී මිනිස්සෙක්ට මෙතුමාගෙන් මම අහද්දි මට දුන්න උත්තරයට අනුව රුපියල් 15000ක් 20000ක් විතර මේ tax submissions වලට වෙන් කරගන්න වෙයි අවුරුද්දකට ඒක නවත්තන්න කරන යම් කිසි උත්සාහයක් තමයි අපි මේ කරන්නේ මේක ස්මූත් කරලා වේගවත් කරලා ඔක්කොටම වඩා ටයිම් සේව් කරලා මේක ඔප්ටිමයිස් කරලා ප්‍රොඩක්ටිවිටි ඉම්ප්‍රූව් කරලා වෙනස් විදිහේ සේවාවකින් මේ වෙලාවේ මිනිස්සුන්ට යම් කිසි දෙයක් කරන්න කරන උත්සාහයක් ඒ වගේම කිව යුතුයි ලංකාවේ ගොඩාක් කම්පැනිස් ටෙක්නොලොජිස් හරියට යූස් කරන්නේ නැහැ ඇත්තටම මම පර්සනලි ගොඩක් කන්සල්ට් කරනවා කම්පැනිස් වලට හරියට ටෙක්නොලොජිස් යූස් කරන්නේ නැහැ හැබැයි අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ෆින්ලික්ස් ආයතනයේ හරහා අනාගතේ AI ටෙක්නොලොජිස් පවා යූස් කරලා මිනිස්සෙක්ට ෆයිනෑන්ෂියලි ලංකාවේ දෙන්න පුළුවන් solutions වලින් ඉහළම මට්ටමින් මේ solutions දෙන්න app එකක හෝ service එකක වටිනාකම තියෙන්නේ කාලයට තියෙන වටිනාකම නිමක් නැත. ඒක වටිනාකම දන්න කෙනෙක් විදිහට මම පුංචි ඉල්ලීමක් කරනවා දැන් මුලින්ම කතා බහ මගේ වැඩසටහන තුලන ගියේ Finlix membership එක මට ගන්න පුළුවන් වෙන්නේ නේද? අනිවාර්යයෙන්ම. ඔස්සලා ලබා දෙන්න ඕනේ. හරි. මේත් එක බොහොම සුදු කතා බහට එකතු වුණාට ප්‍රධානශන ඇත්තම ගෙනන කාරණා වුණේ මේ රටේ මිනිස්සු සල්ලි හැම ගන්න අමාරු වෙයි. ඊටත් වඩා ප්‍රශ්නේ තමයි ඒ හම්බ කරන සල්ලි ටික වියදම් වෙනවා හිතා ගන්න බැරි කාලයක් තුල. දැන් අපි මේ වෙලාවේ කතා බහ කරද්දී සමහර මිනිස්සු ඉන්නවා නේද මහත්තයා? يعني අද රෑට කන්නේ මොනවද කියලා ප්‍රශ්නේ ඉන්න මිනිස්සු. අනිවාර්යයෙන්ම. හැබැයි මේ මිනිස්සු තමරේ ලක්ෂයක් හම්බ කරනවා නම් මේ ප්‍රශ්නේ යලත් අදාළයි. අදාළයි. ඉතින් මේ සමාජ මෙහෙවරක් විදිහට මේ කරන වැඩේට සහයක් ලබා දෙන්න ලැබිච්ච එකට බොහොම ස්තුතියි. ඉතින් මෙතනින් එහාට වැඩසටහන් වලදී අපි කතා බහ කරමු. ඉතින් මීටත් වඩා වැඩි විශේෂයෙන් දැනගන්න පුළුවන් Finlix YouTube channel එකේ link එක තියෙනවා. දැම්ම කියලා subscribe කරන්න. බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට.